ආණ්ඩුකාරවරු හැටියට පත් කරපු අසාද් සාලී සහ ඉස්බුල්ලා දෙදෙනා පිළිබඳවත් ප්‍රශ්න මතු වුණා. ඒ සටනේ අපි අද කෙළවරකට ඇවිල්ලා තියෙනවා. ඒ අය ඉල්ලාස් වුණා. ඒ වගේම ඊළඟට ඉතුරු වෙච්ච පුද්ගලයා තමයි චෝදනා ලැබපු භයානක චෝදනා ලැබපු රිෂාඩ් බදුද්දීන් ගරු අමෙත්තුමා. හැබැයි එතුමාගේ ඉවත් වීම වෙනුවට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කළේ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිතුමාගේ ඉඳලා සියලු දෙනාම ඉල්ලාස් කරවපු එකයි. මේකෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැහැදිලිව මේ රටේ සිංහල බෞද්ධ ජනතාවගෙන්, හින්දු ජනතාවගෙන් හා ක්‍රිස්තියානි ජනතාවගෙන් මුස්ලිම් ජනතාව වෙන් කරා කියන එක තමයි මගේ අදහස. මේ වගේ වෙලාවක ඒක කරපු එක විශාල අපරාධයක්. ඒක විශාල වරදක්. තාම අවාසනාවන්ත තත්ත්වය එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කබීර් රෂින් වගේ ඔහු ජාතිවාදියෙක් නෙවෙයි. මේ අයට චෝදනා මතු කරේ නැහැ කවුරුවත්. හැබැයි අවාසනාවන්ත ලෙස මේ අය මේ රටේ අහිංසක මුස්ලිම් ජනතාව අනිකුත් ජනතාවගෙන් බෙදීමේ, බෙදලා වෙන් කිරීමේ ඒ වරදට සාපලත් අය බවට පත් වෙනවා. අතීතේ හිටපු මුස්ලිම් නායකයන්ට අපහාස කරමි, ඔවුන්ට නින්දා කරමි, අද එක්සත් ජාතික පක්ෂයේ සභාපති අපේ මිත්‍ර කබීර් රෂින් ඇතුළු ඒ චෝදනා නොලක් මුස්ලිම් මැති අමතුරු ඉල්ලාස්සි මතු කරපු ජාතිවාදී ගින්න පිළිබඳව අපේ දැඩි පිළිකුල, දැඩි අප්‍රසාදය ප්‍රකාශ කරන්න කැමති. ජනාධිපතිතුමා ළඟ තාමත් මේ ඉල්ලාස්සින් එකක්වත් නැහැ. මේ අය කවුරුවත් නිරකරවන්න බාර දීලා නැහැ. මේ කිසි කෙනෙක්ගේ සිකියුරිටි කාඩ් වෙලා නැහැ. මේ කිසිම කෙනෙක් අමාත්‍ය අංශවල එළගේ පර්සනල් ස්ටාෆ් එක අයින් කරලා නැහැ. එළගේ අමාත්‍ය අංශ කාර්යාලවල එහෙම මේ කට්ටියගේ කට්ටිය වැඩ කරනවා. ඒ නිසා මේක මේ අනික මේ රටේ මුස්ලිම් මිනිස්සු හා අනිත් මිනිස්සු අතර බෙදීමක් කරනවා. ජාතිවාදී අවසන් කරපු පහක් නින්දනීය ක්‍රියාවක් කරන රාජ්‍යක අතර අමාත්‍ය අංශවල අස්සීමක් නැහැ. ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඔබතුමා ඇහුවේ. අපි මේ වෙනකොට මම ඊයේ දවස පුරා මම ප්‍රවේශමෙන් ලොමු කරලා ඔබට අපේ තියෙන චෝදනා පත්‍රය කොටස් තුනකට බෙදලා ඒකේ කටයුතු අවසන් කරලා තියෙනවා. පොලිස් මූලස්ථානයට ඒ පැමිණිල්ල බාර දෙන්න පුළුවන්. ඒකේ ඔහු කරපු අන්තවාදීන් එක්ක තිබුණු ඔහුගේ ගනුදෙනු වෙනම ලියලා තියෙනවා චෝදනා 10කින් විතර. ඊට පස්සේ ඔහුට තියෙන මිනි මැරුම් චෝදනා දෙකක් වෙනම දාලා තියෙනවා. ඊට පස්සේ ඔහු කරපු හොරකම් හා වර්ග පිළිබඳව මේ මන්නාරම් පැත්තෙන් අපට ආපු තොරතුරු පැමිණිලි ඒවත් සියල්ලම අපි අමුණලා ඒ චෝදනා හරිගස්සලා තියෙන වගේම සතුට නිලධාරි විසින් අප දීපු ඒ කර්ම සේරම අමුණලා චෝදනා 25ක් විතර අපි ගොනු කරලා හෙට අපි ජූලයි පොලිසියට බාර දෙන්න බලන්න.